අතීත ආවර්ජනයේ නූතන ධෛර්යය ආවර්ජන YouTube channel එක සුපුරුදු දිනගතකමින් ඔයාලා හැමෝම පිළිගන්නවා හැමෝම දන්න දෙයක් තමයි යහපත් දේවල් කළොත් යහපත් ප්‍රතිඵල ළඟා වෙනවා වගේම අයහපත් දේවල් කළොත් ඒ හා සමානව අයහපත් දේවල් අපිට භුක්ති විඳින්න වෙනවා කියන එක තමන්ගේ ජීවිත කාලය තුල තවත් පුදුලට උපකාරයක් කරනවා එහෙම නැත්නම් යහපත් දේවල් කරලා යහපත මුදා කරගත්ත සොඳුරු මිනිසුන්ගේ කතා පෙළක් තමයි අද ආවර්ජනා තුලින් අපි කතා කරන්න කියලා හිතුවේ ඉතින් මේ කතා පෙළ හරි අපූර්ව ඒ වගේම දුර්ලභ කතා පෙළක් ඉතින් මේ කතා පෙළ තමන්ගේ ජීවිත කාලය තුළ අනිවාර්යයෙන්ම දැනගත යුතු කතා පෙළක් විදිහට තමයි ආවර්ජනා දකින්නේ ඉතින් ඒ හින්දා මේ කතා පෙළ එක දිගට බලන්න කියලා ඔයාලට ආරාධනා කරමි එන්න ආවර්ජනය කරමු किलोग्राम 1.5ක් විදියට සාමාන්‍ය නිරෝගී දර උපතක් නම් අවම් බර කිලෝග්‍රෑම් 2.5ක්වත් තියෙන්න ඕනේ. ඉතින් අඩු බර තත්ත්වයක් වගේම මේ දරුවා උපතේදී දැඩි උණ රෝගයකින් පෙළමින් තමා ඉඳලා තියෙන්නේ. ඒ අනුව මේ දරුවාගේ ජීවිතේ තිබලා තියෙන දැඩි අවදානම්කාරී තත්ත්වයක. කෙසේ වෙතත් මයිකල් ෂැනොන් කියන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාට හැකියාව ලැබෙනවා. නොනිදා දින දෙකක් පමණ ගත කරලා දැඩි පරිශ්‍රමයකින් පස්සේ මේ ලදරුවාගේ ජීවිතය බේරගන්න. ඉතින් මේ දරුවාගේ නම ට්‍රොකි. මේ සිද්ධිය සිද්ධ වෙලා වුණ වසර 30ක් පමණ ගත වෙනවා. දැන් ට්‍රොකි කියලා කියන්නේ තරුණයෙක්නේ. ඉතින් ට්‍රොකි මේ වෙනකොට අනුපූරක වෛද්‍ය සේවකයෙක් විදිහට තමයි සේවය කරන්නේ. ඉතින් ਉਹ සේවය කරමින් සිටියේදී ඒ කියන්නේ වර්ෂ 2011 දී SUV වර්ගයේ මෝටර රථයක් අධිවේගී මාර්ගයේදී එක්තරා ට්‍රක් රථයක ගැටිලා බරපතල ලෙස අනතුරකට භාජනය වෙනවා. ඒ අනුව ට්‍රොකි තමන්ගේ අනුකූල වෛද්‍ය සේවක කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා මේ අනතුර සිදු ස්ථානයට යනවා. ඉතින් ඔවුන් එම ස්ථානයට යද්දි අනතුරට ලක් වූ SUV වර්ගයේ මෝටර රථයේ එන්ජින් එක ගිනි ගනිමින් තමා තිබිලා තියෙන්නේ. වාහන ක්‍රියාත්මක වෙන ඔවුන් එම ගින්න නිමලා SUV වර්ගයේ මෝටර රථයේ සිදුවී දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වුණ පුද්ගලයාව රෝහල් ගත කරනවා. ඉතින් ට්‍රොකි තමා මූලික වෙලා තියෙන්නේ මේ මෝටර රථයේ සිදු සිටි පුද්ගලයාව එළියට අරගෙන කඩිනමින් රෝහල් ගත කරන්නේ. ඉතින් මේ අනතුරට පත් වෙන පුද්ගලයා රෝහලට රැගෙන යන තුරුම ට්‍රොකි දැනගෙන හිටියේ තමන් මේ ජීවිතේ බේරගත්තේ කාගෙද කියලා. පසුව රෝහලේදී රෝගියාගේ නම ඩොක්ටර් මයිකල් ෂැනොන් කියලා ඇහුණාම තමා ට්‍රොකි දැනගන්නේ තමන් මේ ජීවිතේ බේරාගෙන තියෙන්නේ මීට වසර 30කට පෙර තමන්ගේ ජීවිතේ බේරගත්ත වෛද්‍යවරයාගෙම තමා කියලා. Like one of the hospitals started talking about it, Dr. Shannon, and I was like, oh my gosh, Dr. Shannon. So that's when I found him. Devana Kathange, Yahapathin Jayalabhu Yachakaya. ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සස් නගරයේ මිෂූරි ප්‍රදේශයේ ජීවත් වුණු සරා ඩාලින් කියන තරුණ කාන්තාව දිනක් තමන් සේවය කරන තැන ඉඳලා නිවස බලා යමින් ඉන්නවා. මෙහෙම යද්දී ඇය දකිනවා බිලී රේ හැරිස් කියන යාචකයා යම් මුදලක් අපේක්ෂාවෙන් මහමග ඉන්නවා කියලා. ඉතින් මේ සරා කියන කාන්තාව තමන් සතුව තිබූ යම් මුදලක් මේ යාචකයා මුදල් එකතු කරන බඳුනට දානවා. පසුව තමන්ගේ ක්‍රියාව ගැන සතුටු සිටි සරා නිවස බලා යනවා. නමුත් නිවසට ගියාට පස්සේ ඇය දකිනවා තමන්ගේ ඇඟිල්ලේ පැනල සිටි විවාහ වීස් ගැනීමේ මුද්ද මේ වෙනකොට තමන්ගේ ඇඟිල්ලේ නැහැ කියලා. ඉතින් සරා මෙයින් බලවත් සිත් වේදනාවට පත් වෙනවා. පසුව ඇය කල්පනා කරලා බලනවා තමන් රැකියාව කරන ස්ථානයේ ඉඳලා නිවසට පැමිණෙන තෙක් දක්වා මේ මුදුව නැති වෙන්නේ නැත්තේ කොතනින්ද කියලා. ඇයට කල්පනා වෙනවා තමන් මහමගදී හමු වූ යාචකයාගේ මුදල් රැස් කරන බඳුනට මුදල් දවන අවස්ථාවේ මේ මුද්ද එතන වැටුණාවක්ද කියලා. ඒ අනුව ඇය පසුදා උදෑසනම මේ බිලි හැරිස් කියන යාචකයා මුණ ගැහෙන්න යනවා. ඉතින් මේ බිලි කියන යාචකයා සරා දුටුව ගමන්ම මේ වෙනතුරු තමන් සන්තකයේ සුරකිව තබාගෙන සිටි සරාගේ විවාහ දිවස් ගැනීමේ මුද්ද සරා අතර ලබා දෙනවා. මේ යාචකයාගේ යහපත් භාවය ගැන සරා පුදුම වෙනවා වගේම සරා දැඩි ලෙස මේ යාචකයාට ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි
පසුව සරාසා ඇගේ ස්වාමිපුරුෂ එකතු වෙලා මේ ආශ්‍රිතයාගේ උතුම් ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා. ඉතින් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ ආශ්‍රිතයාගේ උතුම් ක්‍රියාව ප්‍රචාරය කරලා ඕවෙනෙන් ඩොලර් 1000ක පමණ මුදලක් එකතු කරගන්න ඔන්ලයින් ක්‍රමයට අරමුදලකුත් පිටු වෙනවා. කෙසේ වෙතත් නොසිතූ විදිහට බිලි කියන මේ ආශ්‍රිතයාගේ උතුම් ක්‍රියාව සමාජය තුළ වෛරල් වෙන්න පටන් ගන්නවා. ඒ අනුව බිලි කියන යාචකයා වෙනුවෙන් මුදල් දැස් කිරීමට සරා ගොඩනැගූ අරමුදලට ඩොලර් 190,000කට වඩා වැඩි මුදලක් එකතු වෙනවා. ඉතින් මේ මුදලින් මේ බිලි කියන යාචකයා තමන් වෙනුවෙන්ම නිවසක් සහ මෝටර රථයක් මිලදී ගන්නවා. ඒ විතරක් නෙමෙයි බිලිගේ මේ උතුම් ක්‍රියාව නිසා ඔහුට අවුරුදු ගණනාවකට පස්සේ නැවතත් තමන්ගේ පවුලේ සමාජිකින් සමග එක්වීමටත් හැකියාව ලැබෙනවා. ඉතින් මේ බිලි කියන යාචකයාට තිබුණා මේ මුදල් පහසුවෙන්ම අසල තියෙන උකස් මධ්‍යස්ථානෙට දීලා ඩොලර් 4000ක මුදලක් අරගෙන කාලයක් සතුටින් ඉන්න. නමුත් ඔහුගේ යහපත්භාවය නිසාම ඔහු මේ මුද්ද සරා නැවත පැමිණෙන තුරුම ඔහු සන්තකයේ තබාගෙන හිටියා. ඉතින් ඔහුගේ යහපත් ක්‍රියාව නිසා ඔහුට මේ දක්වා ජීවිතේ අහිමි වෙලා තිබුණ හැමදේම වගේ ආපහු ලැබෙනවා. දෙවන කතාංගය යහපත කැඳු මුහුදු වෙරළ. වර්ෂ 1965 දී රොජර් ලොයිසර් කියන සිව්හැවිරිදි පිරිමි දරුවා තමන්ගේ මවත් එක්ක මුහුදු වෙරළට යනවා. ටික වෙලාවකින් තමන්ගේ මවගෙන් දුරස් වෙන රොජර් කියන පිරිමි දරුවා තනිවම මුහුද දෙසට යන්න පටන් ගන්නවා. ඉතින් මේ දරුවා මුහුදට ගිහිලා පීනන්න තමා උත්සාහ කරන්නේ. නමුත් නොසිතූ විදියට සැඩ රළ පහරක් ඇවිල්ලා මේ දරුවා මුහුද දෙසට ඇදිලා යන්න පටන් ගන්නවා. ඉතින් මේක දකිනවා එලයිස් බ්ලේස් කියන කාන්තාව. ඇය මේ දරුවා කලින් හඳුනන්නේ නැහැ. නමුත් වහාම ඇය ක්‍රියාත්මක වෙලා මුහුදට පැනලා මේ දරුවාගේ ජීවිතේ බේරාගෙන ඔහුව මුහුදු වෙරළට අරගෙන එනවා. ඒ අනුව එලයිස් කියන කාන්තාවට පුළුවන් වෙනවා මේ කුඩා රොජර්ගේ ජීවිතේ බේරගන්න. ඔන්න මේ සිද්ධිය සිදුවෙලා වසර 9ක් ගත වුණාට පස්සේ කුඩා රොජර්ගේ ජීවිතේ බේරගත් එලයිස් තම ස්වාම පුරුෂයාත් එක්ක පෙර සදහන් කරපු මුහුදු වෙරළටම යනවා. එක වෙලාවකට පස්සේ ඇය දකිනවා තමන්ගේ ස්වාමිපුරුෂයා මේ අවස්ථාවේදී දියේ ගිලෙන්න යනවා කියලා. ඉතින් ඇය කෑ ගහනවා තමන්ගේ ස්වාමිපුරුෂයා දියේ ගිලිනව ඔහුව බේරා ගන්න කියලා. ඉතින් මේ කෑ ගහන සද්ද ඇහෙනවා නව යෝමියේ පසුවන තරුණයෙක්ට. ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වෙලා ඉන්ෆ්ලටබල් රැෆ්ට් වර්ගයේ බෝට්ටුවකින් මේ ගිලෙමින් ඉන්න පුද්ගලයා වෙතට ගිහිල්ලා ඔහු අත්තින බෝට්ටුවට දාගෙන මුහුදු වෙරළට ආපහු අරගෙන එනවා. ඉතින් මේ සිද්ධිය පසුවදා පුවත්පත් වාර්තාවල පවා පළවෙන්න පටන් ගන්නවා. පුවත්පත් වාර්තාවල මේ සිද්ධිය පළ වුණාට පස්සේ තමා එලයිස් දැනගන්න පටන් ගන්නේ තමන්ගේ ස්වාම පුරුෂයාගේ ජීවිතේ බේරගත් තරුණයා වෙන කවුරුත් නෙමෙයි මීට වසර 9කට පෙර ඇය විසින්ම ජීවිතේ බේරාගත් සිව්හැවිරිදි රොජර් කියන පිරිමි දරුවා තමයි කියලා. අපගේ අවසාන කතාංගය ආදරේ ජය ලැබූ පරිත්‍යාගවන්තයා. දින ක්‍රිස්ටොපර් ඩෙම්සි කියලා පුද්ගලෙක් තමන්ගේ සංගයෙන් සමග වැඩ කරමින් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ක්‍රිස්ටොපර්ට ආහම්බෙන් වගේ ඇහෙනවා ඔහුත් එක්ක වැඩ කරන පුද්ගලෙක් එක්තරා කාන්තාවක් පිළිබඳව කතා කරනවා කියලා. ඉතින් මේ පුද්ගලයා කියන්නේ ඔහුගේ ඥාති සොයුරියක් සිවුවන මට්ටමේ අක්මාබාධයකින් පෙළෙනවා. ඒ අනුව ඇයට ඉක්මනින්ම අක්මාබාධය සිදු කරන්න ඕනේ. නමුත් අක්මා බලාපොරොත්තුවෙන් ඉන්න වේටින් ලිස්ට් එකේ ඇයට කලින් 119,000ක් පමණ අක්මා රෝගීන් ඉන්නවා. ඉතින් ඇයට නිසි වේලාවට අක්මා පරිත්‍යාගයට පුද්ගලයෙක් ඉදිරිපත් නොවුනහොත් ඇයට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ තව මාස 2යි කියලත් මේ පුද්ගලයා කියනවා. ඉතින් මේක ක්‍රිස්ටොපර්ට ඇහුනට පස්සේ ඔහු බලවත් ලෙස කනගාටුවට පත් වෙනවා. ඉතින් මේ අක්මා ආශ්‍රය කාන්තාව හෝ ඇගේ පවුල සම්බන්ධයෙන් ක්‍රිස්ටොපර් මින් පෙර කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් ක්‍රිස්ටොපර්ට හිතෙනවා ඇයට මේ විදිහට මරණයට පත්වෙන ධර්ම එක සුදුසු නැහැ කියලා. ඒ අනුව ඔහු විසින්ම පරීක්ෂා කරලා බලනවා ඇයට අක්මාවේ කොටසක් පරිත්‍යාග කරන්න තමන් සුදුසු මට්ටමේ ඉන්නවද කියලා. මෙම පරිත්‍යාගයට ඔහු සුදුසුයි කියලා දැනගත්තට පස්සේ ක්‍රිස්ටොපර් ඔහුගේ අක්මාවේ කොටසක් එම කාන්තාවට පරිත්‍යාග කරන්න එකඟ වෙනවා. ඉතින් මේ අක්මා රෝගයෙන් පිළිලා කාන්තාවගේ නම තමයි හෙදර් ක්‍රූගර්. ඉතින් ඇය සහ අක්මාව පරිත්‍යාග කරන්න ඉදිරිපත් වන ක්‍රිස්ටොපර් මින් පෙර මුණගැහිලා තිබුණේ නැහැ. නමුත් ඔවුන් මුණගැහුණට පස්සේ ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳෙනවා. පසු ඉතින් සාර්ථකව ශල්‍ය කර්මයක් සිදු වෙනවා. ශල්‍ය කර්මයක් සිදු කරලා වසර 2ක් ගත වුණාට පස්සේ ක්‍රිස්ටොපර් සහ හෙද විවාහ වෙනවා. ඉතින් ක්‍රිස්ටොපර් තමන්ගේ අක්මාවේ කොටසක් පරිත්‍යාග කරන්න ඉදිරිපත් නොවුණා නම් ඔහුට තමන්ගේ අනාගත සහකාරිය නොලැබෙන්නත් ඉඩ තිබුණා.
මේ වීඩියෝ පෙළ බලපු ඔයාලට තේරෙන්නේ නැති යහපත් දේවල් කළොත් යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් කියලා. තමන්ගේ ජීවිත කාලය තුළ තමන්ට හැකි පමණින් තවත් කෙනෙක්ට උපකාර කරන්න පුළුවන් නම් එයින් අපිට ලැබෙන ලොකු ආත්ම තෘප්තියක්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් හොඳ දේවල් නැත්නම් යහපත් දේවල් කරන්න පෙළඹෙන්න කියන පණිවිඩය තමයි අපිට මේ වීඩියෝ පෙළ මගින් දෙන්නේ. ඉතින් ඉදිරියේදීත් ආවර්ජනා තුලින් වෙනස් පිළිවෙලේ වීඩියෝස් ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ආවර්ජනා channel එකත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරමි. ඔයාලා හැමෝටම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අදට ගිහිල්ලා එන්නවා.